සභාපති වෘත්තීය සංගම් පවසනවා. ගුරු සංගම් පවසන්නේ වැටුප් විෂමතාව විසඳන තෙක් රුපියල් 5000ක අතුරු මාසික දියමනාවක් ගෙවීමට රජය යෝජනා කළත් ඊට එකඟ නොවන බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි. විදුහල්පති වැටුප් ගැටලුව මුල් කරගෙන මින් ක්‍රියාත්මක ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 51ක්. ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ සුවබලා විසඳුම් ඉදිරිපත් කිරීමට දලසල්හ පෙරම මහින්ද අමරවීර ප්‍රසන්න රණතුංග සහ විමල් වීරවංශයන් අමාත්‍යවරුන් ගෙනියුත් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබුණේ පසුගිය 9 වනදා පැවති කැබිනට් හමුවේදී. එම කැබිනට් අනු කමිටුව අවස්ථා කිහිපයකදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ඔවුන්ගේ යෝජනා ලබා ගත්තා. පසුව අනු කමිටුව සකස් කළ විසඳුම් යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. රජයේ ආරංචි මාර්ග සඳහන් කළ එම නිර්දේශ අධිර කිහිපයකට දේ ක්‍රියාත්මක කිරීම සුදුසු බවට අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇති බවයි. ඒ අනුව කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සැලකිලටගෙන අදාළ යෝජනා අධිර ගතව ක්‍රියාත්මක කළ යුතු බවට එම කමිටුව निर्देश करते मनवा ගුරු විදුහල්පති ගුරු උපදේශක මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවා ඒකාබද්ධ කර සංවෘත සේවාවක් පිහිටුවීමටත් ඇමති අනු කමිටුව යෝජනා කර ඇත්තේ ඒ අනුවයි. ඊට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ අවසන් වීමට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම අනු කමිටුවේ තවත් යෝජනාවක්. එලෙස වැටුප් ගැටලුව විසඳන තෙක් මාස දෙකක් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට මුදල් අමාත්‍ය මෙසි රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා. 22 වෙනි වසර සඳහා මුවා ලේඛනය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන තුරු රුපියල් 5000ක දීමනාවක් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ලබා දීමට තීරණය කර තිබෙනවා. විෂමතාවයන් ඉවත් කිරීම සඳහා පිළිගත්තා වූ මේ ප්‍රතිපත්තිය ඉදිරි අවුරුදු 4 ගත වීමට පෙර අටුව කොටස් වශයෙන් ක්‍රියාත්මක කොට නිම කිරීමේ කාර්යය ඊයේ කැබිනට් මණ්ඩලයේ විසින් ගත් තීරණවල වැදගත්ම තීරණයක්. එම තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය විසින් ලබා දීමේ කටයුතු කිරීම මේ අවස්ථාවේ විශේෂ කාරණාවක් බව සඳහන් කරන්න කැමැති. සමහර අය නොගන්න පුළුවන්, සමහර අය ගන්න පුළුවන්. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ මෙය තමන් අපේක්ෂා කළ විසඳුම් යෝජනාවලිය නොවන බවයි. මේ පාලකයෝ ආත භූතක් නැතුව කිසි පැහැදිලි කිරීමක් නැතුව වැඩ කරන විදුහල්පතිවරුන්ට මාස දෙකකට 5000ක් දෙනවයි කියලා අපේ මේ අරගලයේ මොට කරන්නට මේ ගෙන අපි යෝජනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. රුපියල් 5000යි කෑලි දෙකක් දික් කරලා මේ සටන එක කැලට් කරටලයක් පෙන්නලා මේ සටන දියාරු කරන්න හදනවා නම් අඩපණ කරන්න හදනවා නම් අපි කියනවා ඒකට ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. ඒත් තියාගනිලු ඔබලගේ 5000 මිලියන 2630ක් යනවා මාස දෙකකට 5000 ගානේ දෙන්න. ඒකත් අරගෙන කොවිඩ් එක තුරන් කරන් මේ රටේ කිසිදු ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් මේ කැරට්ටලේ බාර ගන්න සූදානම් නැහැ. කැබිනට් අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කළ යුත්තේ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ඇටියට කියලා අපි පැහැදිලිව කිව්වා. ඒ වගේම අපි යෝජනා කළා ඒක එකවර ගෙවන්න කියලා. අපි කැපවීමෙන් කරපු මේ අරගලයේ අපේ ඉල්ලීම නොසලකා ආණ්ඩුවම කටයුතු කරනවා නම් අපි ලෑස්ති අපේ අරගලය තවදුරටත් පෙරට අරයන් ජනාධිපතිවරයාගෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා වහාම ගුරුසා විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන්න කියන කාරණාව. අපි දැක්කද දිනේෂ් කුමාර ඇමතිවරයාගෙන් කින් දිගටම ජනමාධ්‍ය ප්‍රශ්න කළා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුරු සංගම් මේකට එකඟ නැහැ. ඔබ මොකද කියන්නේ? දිගින් දිගටම ආව ප්‍රශ්න එකයි. ඔව් ඒකට උත්තර දෙන්න නැතුව මග හරිනවා. ඔව් කියන්නේ අපි දැන් ස්කූල් පටන් ගන්න ඕනේ. අපි අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. යන්නේ කොයිද මල්ලේ පොල්? දවසේ පුවත